අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයත් සමග මම රසික සඳරුවන් ප්‍රථමයෙන්ම අවධානය යොමු කරමු පුවත් සිරස්තල වෙත දැනුම් දෙන තුරු දීපර කටයුතු වලින් වැළකී සිටින්න ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් දැනුම් දීමක් ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු තුනක් විවෘත කරයි विदेश नाविक शेस्त्रे श्रीलंकिकी එකොළොස්වන ජාතික රණවීරු අනුස්මරණ සැමරුම් උත්සවය අද පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනවා. ඒ පාර්ලිමේන්තු සංකීර්ණ ඇසළ පිහිටි රණවීරු ස්මාරකය අභියසදී. කොටි සංවිධානයට එරෙහි යුද ජයග්‍රහණේ 11 වෙනි සංවත්සරයට සමගාමීව ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා සහ ආරක්ෂක ලේකම්වරයා මෙන්ම ත්‍රිවිධ හමුදාපතිවරුන් පණිවිඩ නිකුත් කර තිබෙනවා. යුද ජයග්‍රහණේ 11 වෙනි සැමරුම වෙනුවෙන් යුද සමයේ එවක ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය පණිවිඩෙන් පෙන්වා දෙන්නේ බෙදුම් වාදී ත්‍රස්තවාදයට අත්කර දුන් පරාජය දේශීය ස්වාධීනත්වය ඒකීය භාවය බහුමික අඛණ්ඩතාවය සහ ජාතික ආරක්ෂාව පිළිබඳව අපේක්ෂාවන්ගේ සංකේතයක් බවත් දිනගත් නිදහස සහ සාමය අර්ථවත් කිරීමට නම් ස්වාධීන ජාතියක් ලෙස අප එක්ව නැගී සිටිය යුතු බවයි එමෙන්ම එවක යුද්ධය පැවති සමයේ සේනා දිනායකත්වයේ ලබා දුන් එවක ජනාධිපති වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද යුද ජයග්‍රහණයේ 11 වෙනි සැමරුම වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් පවසන්නේ කොටි සංවිධානය පරාජය කිරීම නිසා දෙමළ ජනතාවට නිදහසේ ජීවත් වීමට ඉඩ ලැබී ඇති බවත් උතුරු නැගෙනහිර පළාත්වලත් මැතිවරණ පැවැත්වීමට හැකියාව පැවතීම නිසා එම ප්‍රදේශවල ජනතාවගේ පරමාධිපත්‍ය බලයද නැවත තහවුරු වී ඇති බවයි මෙතර ආරක්ෂක ලේකම් මේජර් ජෙනරල් කමල් ගුණරත්න මහතාද විජයග්‍රාහි 11 වන සැමරුම වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. පසුගිය වසරේ පාස්කු ඉරිදා අවාසනාවන්ත සිදුවීම හැරෙන්න වෙනත් කිසිම ත්‍රස්තවාදී ක්‍රියාවක් වසර 2009 මැයි මාසේ 19 වෙනිදා උදේ ඉඳන් අද වෙනකන් සිද්ධ වෙලා නැහැ. පාස්කු ඉරිදා සිද්ධියක් සිද්ධ වුණේ වගකිය යුත්තන්ගේ නොසලකිලිමත්කම නිසා බව මිසක් ත්‍රස්තවාදීන්ගේ ජයග්‍රහණයක් විදියට නෙවෙයි. මේ අවස්ථාවේදී අපි රටක් විදියට ජාතියක් විදියට රජයක් විදියට අපේ රට මේ ත්‍රස්තවාදයෙන් බේරගන්න දිවිහිමිය සටන් කරපු ඒ සටනේදී ජීවිත පූජා කරපු ඒ රණවිරුවන් දසදහස් ගණනක් ජීවිත කැප කළා සිරුරු කොටස් කැප කළා මේ දිනාගත් නිදහස අපි කාටවත් බන්දේශික තියලා ආපහු දෙන්න ඉඩ තියන්නේ නැතිව අපේ අනාගත පරම්පරාවටත් මේ නිදහසේ ජයග්‍රහණය භුක්ති විඳින්න පුළුවන් පරිසරයක් අපි අපේ කාලෙදීම ඇති කරලා ඒ අයට අපි අපේ තරුණ කාලේ විඳ දුක ඒ අයට විඳින්න නැති වෙන්නත් ඒ අයට අපේ මව්බිමේ දියුණුවට ඒ මුළු කාලෙම ගත කරන්න හැකිය වෙන පරිදි පරිසරය වාතාවරණය ඇති කරන්නත් අපි අප කැප වෙමු කියලා මම සියලු දෙනාගේම ඉල්ලා සිටිනවා ත්‍රිවිධ හමුදාපතිවරුන්ද විජයග්‍රාහි 11 වන සැමරුම වෙනුවෙන් මෙලෙස සිය පණිවිඩ නිකුත් කර තිබුණා ශ්‍රී ලංකා යුද හමුදාව රටේ ජාතියේ ආරක්ෂකයා වශයෙන් වර්තමානයේ අප රට මුහුණ පා ඇති කොවිඩ් 19 වසංගත උවදුර මර්ධනය කිරීම වෙනුවෙන් සෞඛ්‍ය අංශ පොලිසිය සහ අනෙකුත් ආරක්ෂක අංශ සමග එක්වී තම ජීවිතවලට ඇති තර්ජන නොසලකමින් දියත් කරුණු ලබන සාර්ථක ක්‍රියාවලිය මේවන විට තීර්ණාත්මක සංදිස්ථානයකට ළඟා වී ඇත යුද්ධයේදී අප ක්‍රියා කළ ආකාරයෙන්ම වර්තමානයේදීත් අප මව්බිම මුහුණ දෙනු ලබන මෙවන් උවදුර සඳහාද අප සාර්ථක පිරිතුරු ලබා දෙන්නේ කල නොහැක්කක් නොමැති බව යලි යලිත් සිහිපත් කරමිනි ත්‍රස්තවාදයේ මුලිනු පටා දැමීමෙන් නොනැවති සමස්ත ශ්‍රී ලංකා වාසීන්ට සුබ අනාගතයක් හිමි කර දෙමින් රට ගොඩනගන යෝධ රාජ්‍ය යාන්ත්‍රණය තුළද නාවික හමුදාව විශාල කාර්යභාරයක් ඉටු කරමින් සිටිනවා ජාතියේ උන්නතිය උදෙසා තම ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ වීරෝදාර නාවික දූපතුන් සහ එවැනිම කැපකිරීමක් කළ ත්‍රිවිධ හමුදාවේ රණවිරුවන් ඔවුන්ගේ පෞද්ගල සමාජිකයන් ඇතුළු සමස්ත ශ්‍රී ලාංකිකයන්ට අපගේ උතුම් වූ ආචාරය ඉතාමත් අභිමාණයෙන් පුද කර සිටින්නෙමු සමද
දාමත් අභියෝගයන් හමුවේ නොසලී ක්‍රියා කරන නාවික හමුදාව මේ රට යන ගමනට ශක්තියක් වීමට කටයුතු කරනු ඇත. එවකට පැවති රජයේ ආරක්ෂක ලේකම් ධූරය දරු වර්තමාන අතිගරු ජනාධිපති තුමන් සහ එවකට ජනාධිපති පදවිය හෙබවු වර්තමාන අගමැති තුමන් හා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ඇතුළු ත්‍රිවිධ හමුදාපතිවරු ලබා දුන් නිවැරදි සහ දූරදර්ශී නායකත්වයේ නිසා කුරිරු ත්‍රස්තවාදය මුලිනුපුටා දමමින් මෙම මානුෂීය මෙහෙයුම සාර්ථකව ජයග්‍රහණය කිරීමට හැකි වූ බව මගේ විශ්වාසයයි. අද මුළු මහත් ලෝකයේම වෙලාගෙන සිටින COVID-19 සෞඛ්‍ය තර්ජනයට මුහුණ දීම සඳහාද එම දූරදර්ශී නායකත්වය නැවත ශ්‍රී ලංකා වාසී ජනතාවට සහ ආරක්ෂක අංශ වෙත ලැබී තිබීම මුළු මහත් ශ්‍රී ලංකා වාසී ජනතාවගේම වාග්යක් බවද මා සිතනවා. මේ අතර යුද ජයග්‍රහණයේ 11 වෙනි සැමරුම නිමිත්තෙන් ජාතික රණවිරු සැමරුම් මුලෙල අද සවස 4ට ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණ අසල ජාතික රණවිරු ස්මාරකයේ අභියසදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි. එහිදී යුද හමුදාවේ නිලයන් 14617කගේ නිල උසස් කිරීමද මෙම උත්සවයට සමගාමීව සිදුවනවා. COVID-19 වසංගතයත් සමග ලොව ප්‍රධාන පෙළේ රටවල් රැසක නාවික සමාගම්වල උද්ගතව ඇති ශ්‍රමික පුරප්පාඩු පිරවීම සඳහා ශ්‍රී ලාංකිකයන් යොමු කිරීමේ හැකියාව පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමු ව තිබෙනවා. දකුණු බුහුදු තිරේ ඔස්සේ නැගෙනහිරට සහ බටහිරට යාත්‍රා කරන නැව්වල සේවයෙන් යුතු ශ්‍රී ලාංකිකින්ට ගාල්ල වරායෙන් දිවයිනට ඇතුළු වීමට සහ ඉන් පිටවීමට ඇති ඉඩකඩද විමර්ශනය කෙරෙනවා. මෙරට ප්‍රධාන පෙළේ නාවික සමාගම් කිහිපයක නියෝජිතින් සමග ඊයේ පසුරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මෙම කරුණ පිළිබඳව අදහස් හුවමාරු කරගත්තා. ගාල්ල වරායට නාවික සැතපුම් 10ක් ඇතින් මුහුදු තිරේ වෙළඳ නැව් 300කට අධික සංඛ්‍යාවක් දිනපතා යාත්‍රා කරන බව සමාගම් නියෝජිතයන් පෙන්වා දුන්නා. එම නැව්වල සේවයේ නිරත සෙසු රටවල කාර්ය මණ්ඩලවලටද ශ්‍රී ලංකාවේ සිට සිය රටවලට ගමන් කිරීමට පහසුකම් සැලසීමෙන් විශාල විදේශ විනිමයක් උපයා ගැනීමට හැකියාව පවතිනවා. ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රවර්ධනයේද මෙය ඉවහල් කරගත හැකි බවයි ජනාධිපතිවරයා පවසන්නේ. ගාල්ල වරාය ගෝලීය කාර්ය මණ්ඩල හෝමාරු කේන්ද්‍රයක් ලෙස සංවර්ධනය කිරීමේ හැකියාවද සාකච්ඡාවට ලක් වුණා. සෞඛ්‍ය නීති රීතිවලට යටත්ව වැඩසටහන ක්‍රියාවට නැංවීමේ හැකියාව පිළිබඳව සොයා බලන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ලෝක නාවික ශාස්ත්‍රයේ රැකියා නියුක්තිය ලක්ෂ දහසයක් වන අතර ශ්‍රී ලාංකිකයින් දහසේ දහසක්ද ඊට ඇතුළත්. ඔවුන්ගේ සංඛ්‍යාව මුළු පිරිසෙන් 1%ක් වන අතර ඔවුන් වසරකට ඇමරිකානු ඩොලර් මිලියන 300ක් රටට උපයා දෙන බවත් මේ පිරිස දෙගුණයකින් වැඩි කිරීමෙන් විදේශ විනිමය ආදායමද දෙගුණ කළ හැකි බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ. ගුණාත්මක අගයෙන් ඉහළ සේවාවක් සැපීමේ හැකියාව පිළිබඳව විශ්වාසය ලෝක නාවික සමාගම් හමුවේ තහවුරු කිරීමෙන් ශ්‍රී ලාංකිකයින්ට විදේශ නෞකාවල රැකියා අවස්ථා දිගුකාලීනව වර්ධනය කර ගැනීමේ හැකියාව පවතිනවා. ජූනි මාස 20 වෙනිදා මහමැතිවරණයේ පැවැත්වීම අභියෝගයට ලක් කරමින් ඉදිරිපත්ව තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම අද දෙවන දිනටත් ආරම්භ වුණා. ජූනි මාස 20 වෙනිදා පාර්ලිමේන්තු මැතිවරණයේ පැවැත්වීම සඳහා නිකුත් කර තිබෙන ගැසට් නිවේදනයේ සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ අද පෙරවරුවේ දෙවන දිනටත් ආරම්භ වුණා. ඒ අගවිනිසුරු ජයන්ත ජයසූරිය බෝනික අලුවිහාරයේ සිසිරද ආබ්‍රු ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මලල්ගොඩ යන මහතුරුන්ගෙන් සමන්විත විනිසුරු මඩු ලක් හමුවේ. එනුව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය හා එහි විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්ෂිෂෝති සරවණමුත් මහතා විසින් ඉදිරිපත් කරන ලද පෙත්සම් සම්බන්ධයෙන් ඒ මහතාගේ නීතිඥ විරාන් කොරයා මහතා කරුණු ඉදිරිපත් කළා. නීතිඥ විරාන් කොරයා කරුණු දක්වමින් සඳහන් කර සිටියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවහල දින සිට මාස 3ක් නොඉක්ම වන කාල සීමාවක් තුල මැතිවරණයක් පවත්වා නව පාර්ලිමේන්තුවක් රැස් කිරීමට විධිවිධාන සලසා තිබෙන බවයි. ඉක්ුත් පාර්ලිමේන්තුව විසුරුවහරමින් ජනාධිපතිවරයා විසින් මාර්තු මාස 2 වෙනිදා ගැසට් නිවේදනයක් නිකුත් කළ බවත් ඒ අනුව මහමැතිවරණයේ පවත්වා නව පාර්ලිමේන්තුව ජූනි මාස 2 වෙනිදාට පෙර රැස්වීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව අත්‍යවශ්‍ය කරුණක් බවද නීතිඥ කොරයා මහතා පෙන්වා දී තිබෙනවා. එහෙත් වර්තමානයේ උදා වී ඇති තත්ත්වය මත ජූනි මාස 2 වෙනිදාට පෙර නව පාර්ලිමේන්තුවක් රැස් කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබෙන බව පෙන්වා දුන් නීතිඥ විරාන් කොරයා මහතා ඒ අනුව මාර්තු මාස 2 වෙනිදා ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කරන ලද ප්‍රකාශය අඩංගු ගැසට් නිවේදනය නීති ඉදිරියේ බල රහිත බවද සඳහන් කර සිටියා.
එමෙන්ම අප්‍රේල් මාස 25 වනදා සහ ජූනි මාස 20 වනදා මහා මැතිවරණයේ පැවැත්වීමට අදාළ මැතිවරණ කොමිසම විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනයේද බල රහිත බවයි නීතිඥවරයා අවධාරණය කළේ මැතිවරණ පැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදී අත්‍යවශ්‍ය අංගයක් වත් වර්තමානයේ උදා වී ඇති තත්ත්වය මත නිදහස් සහ සාධාරණ මෙන්ම ආරක්ෂිත මැතිවරණයක් පැවැත්විය නොහැකි බවට සෞඛ්‍ය බලධාරීන් විසින් මත පල කර ඇතැයිද නීතිඥවරයා අධිකරණ හමුවේ පෙන්වා දුන්නා විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලීම සඳහා කැඳ වූ අවස්ථාවේදී නැගී සිටි නීතිඥවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ඉන්දිකා දේවමුනිද සිල්වා මහත්මිය මෙම පෙත්සම සම්බන්ධයෙන් තමන් මූලික විරෝධතා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවද දන්වා සිටියා වගඋත්තරකාර ජනාධිපති ලේකම් පීබී ජයසුන්දර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතාද අධිකරණයට දන්වා සිටියේ මේ සම්බන්ධයෙන් තමන් ඉදිරියේදී මූලික විරෝධතා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවයි ජුනි මාස 20 වනදා මහමැතිවරණයේ පැවැත්වීම සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් නීතිඥ චරිත ගුණරත්න විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සමග ජන බලවේගය මාධ්‍යවේදී වික්ටර් අයිවන් ඇතුළු පිරිසක් විසින් මූලික අයිතිවාසිකම් පෙත්සම් 8ක් ඉදිරිපත් කර තිබුණා එම පෙත්සම් සම්බන්ධයෙන් මැදිහත් වී කරුණු දැක්වීමට අවසර දෙන ලෙස ඉල්ලා පූජ්‍ය මුරුත්තුවේ ආනන්ද හිමියන් ඇතුළු පාර්ශ්ව කීපයක් විසින්ද අතනමැදි පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණ හමුවේ ගොනු කර තිබෙනවා මෙවැනි විට පෙත්සම් විභාගය තවදුරටත් පැවැත්වෙනවා ගත වූ පැය 24 තුල කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ පුද්ගලයන් 11 දෙනෙකු පිළිබඳව වාර්තා වීමත් සමග මෙරට කොරෝනා වෛරස් ආසාදිතින් සංඛ්‍යාව 992 දක්වා ඉහළ ගියා. කොවිඩ් 19 වෛරසය ආසාදිනී වූ රෝගීන් 11 දෙනෙකු ඊයේ දින වාර්තා වීමත් සමග මෙරට සමස්ත ආසාදිතින් සංඛ්‍යාව ඊයේ දිනේ වන විට 992 දක්වා ඉහළ ගියා. අදාළ ආසාදිතින් 11 දෙනා අතුරින් 10 දෙනෙකුම නාවික හමුදා සමාජිකින් වන අතර ඉදිරි පුද්ගලයා විදේශගතව සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානයක රැඳී සිටි පුද්ගලයෙක්. ඊයේ දිනේ COVID-19 රෝගීන් ලෙස 11 දෙනෙක් හඳුනාගනු ලැබුවා. මේ 11 දෙනාගෙන් 10 දෙනෙක් නාවික හමුදාවේ ඒ වගේම එක පුද්ගලයෙක් සිංගප්පූරුවේ සිට පැමිණි පුද්ගලයෙක් මේ අනුව රටවල් හතරකින් පැමිණි පුද්ගලයන් වරින් වර වාර්තා වෙලා තියෙනවා රෝගීන් හැටියට. කෙසේ වෙතත් එය ගැටලුවක් වන්නේ නැහැ. මොකද ඒ අය සියලු දෙනා නිරෝධායනයට ලක් කරන බැවින් එතකොට ඒ වගේම නාවික හමුදා රෝග පැතිරීම පිළිබඳව විශේෂයෙන්ම හතර දිනක් යුත් වසංගත වේද කමිටුවක් පහුගිය දින කීපය තුළ මේ පිළිබඳව හදින් විමර්ශනය කරනු ලැබුවා මේ අනුව නාවික හමුදාවට අවශ්‍ය කරන ඒ නිර්දේශ ලබා දීලා තියෙනවා අපට අද ගත්තාම සමස්ත රෝගීන් ප්‍රමාණයෙන් භාගිකට අධික ප්‍රමාණයක් නාවික හමුදාවේ රෝගීන් ඒ අනුව අද දින අප විසින් නාවික හමුදාවට ලිඛිතව මේ නිර්දේශ දන්වනු ලබනවා ඒ අනුව එම නිර්දේශ තදින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය පවතිනවා මේ අතර පවතින වසංගත තත්ත්වයේ හැමයේ සිය ගම්බිම් කරා යාමට නොහැකිව බස්නාහිර පළාත තුල රැඳී සිටි පුත්කලින් විශාල පිරිසක් ඔවුන්ගේ ගම්බිම් කරා පිටත් කර යැවීමට පොලිසිය අද කටයුතු කර තිබුණා. ඒ දිනාට වෛද්‍ය වාර්තා තියෙනවද? ඒ ගිහිල්ලා මේ පොලිසිය මහතුරු ඒ ඔයගොල්ලෝගේ ඒ තමන්ගේ ප්‍රදේශයේ පොලිසිය වයිස් මහත්තයා ඒ පොලිස් නිලධාරියෙක් ඔයගොල්ලෝම බාර දීලා ගෙදරට එක්කගෙන යයි. ඊට පස්සේ මේ ගෙදර තව දින 14ක් ඔයගොල්ලෝ නිරෝධායනය වෙන්න තෝරනවා. පැහැදිලිද? මේගොල්ලෝ ඔයගොල්ලෝ මෙහි ඉඳලා හොඳට රෝගය බෝ කරගන්න නැතුව හොඳින් ඉඳීම ගැන අපි ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම එහෙ ගිහිල්ලත් ඒ ආකාරයෙන් ඉන්න තෝරනවා. දිවයිනේ නිර්තදික කොටසේ දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. නැවත දැනුම් දෙන තුරු තවදුරටත් දීවර සහ නාවික කටයුතු වලින් වැළකී සිටින ලෙසයි ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.
විශේෂයෙන් දකුණු බස්නාහිර සබරගමු සහ මධ්‍යම පළාත්වලට තව දුරටත් වැසි බලාපොරොත්තු විය හැකි බවයි කාලිකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. ඉදිරිපැය 24ක කාලය තුළදී නුවරඑළිය, රත්නපුර, කෑගල්ල, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතම් ස්ථානවලට මිලිමීටර් 150ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. දිවයින හරහා සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50 සිට 60 දක්වා වැඩි විය හැකි. මේ අතර මධ්‍යම බෙන්ගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අති ප්‍රචණ්ඩ සුළි කුණාටුවන අම්ෆන් සුළි කුණාටුව ත්‍රිකුණාමලයේ සිට කිලෝමීටර් 900ක් පමණ ඈතින් පවතින අතර එය උතුරට බරව ඊසාන දෙසින් බටහිර බෙන්ගාල වෙරළ වෙත ගමන් කරනු ඇතැයි බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. දිවයින වටාවන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල ඇතම් ස්ථානවලට තද වැසි ඇති විය හැකි. දිවයින වටා මුහුදු ප්‍රදේශ රළු විය හැකි බැවින් දීවර සහ නාවක ප්‍රජාව මේ පිළිබඳව අවධානයෙන් පසු විය යුතු බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 70 සිට 80 දක්වා වැඩි විය හැකි බව කාලිකුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. විශේෂයෙන්ම අපරභාගයේ හෝ සන්ධ්‍යා කාලයේ උතුරු උතුරු මැද වගේ පළාත්වලත් ඌව වගේ පළාත්වලත් තැනින් තැන වැසි හෝ ගිගුරුන් සහිත වැස් තත්ත්වයන් නිර්මාණය වෙන්න හැකියාවකුත් තියෙනවා. කෙසේ නමුත් මෙම නිරිතිදි කොටසේ තරමක තද වැසි අපි අපේක්ෂා කරනවා මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් පැත්ත, ඊට අමතරව දකුණු පළාත, මේ වගේ කළුතර දිස්ත්‍රික්කයේ මේ වගේ තැන්වල සමහර අවස්ථා සමහර තැන්වලට මිලිමීටර් 150 ඉක්මන වර්ෂාපතනයක් ලැබීමේ හැකියාවක් තියෙනවා. මුහුද රළු වීමේ තත්ත්වෙනුත් තියෙනවා. ඉතින් මේ නිසා අපි දීවර හා නාවික ප්‍රජාවට පැහැදිලිව කියනවා තවදුරටත් මෙම මුහුදු සීමාවන්වල දීවර හා නාවික කටයුතුවල යෙදෙන්න එපා කියන එක තමයි අපේ ඉල්ලීම තියෙන්නේ. දිවයිනවට බෙන්ගාල බොක්ක ප්‍රදේශයේ තිබ්බ සුළි කුණාටුව චණ්ඩ සුළි කුණාටුව බවට පරිවර්තන වෙලා දිවයිනින් ඈතට ගමන් කරන්නේ. හැබැයි මේකේ වක්‍ර බලපෑම තමයි මේ තත්ත්වයක් අපිට ඇවිල්ලා තියෙන්නේ. නීත්‍යතික කොටසේ තියෙන වැසි තත්ත්වය ඉදිරි දින කීපෙත් අඩු වැඩි වෙමින් මෙම සුළි කුණාටුව වෙරළබඩ තීරයට ඇතුළු වෙන තෙක් අඩු වැඩි වෙමින් පවතින එක පවතී කියන එක තමයි අපිට ජනතාවට මතක් කරන්න තියෙන්නේ. රත්නපුර ප්‍රදේශයට ඇදහැරෙන අධික වර්ෂාවත් සමග කළුගඟේ ජලමට්ටම ඉහළ යමින් පවතිනවා. එමෙන්ම පහත් බිම් රැසක් සහ අතුරු මාර්ග ජලයෙන් යට වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. ප්‍රදේශයේ පැවති තද සුළං හේතුවෙන් ගස් කඩා වැටීම්ද වාර්තා වනවා. මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පිහිටි ජලපෝෂක ප්‍රදේශවලට අධික වැසි ඇදහැලිමින් පවතිනවා. අධික වර්ෂාවත් සමග හමා යන දැඩි සුළං හේතුවෙන් හැටින් ඇතුළු ප්‍රදේශ රසක විදුලි බලයද වරින් වර විසන්දි වන බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මේ අතර ඉහළ කොත්මලේ ජලාශයේ ඉහළ ජලපෝෂක ප්‍රදේශවලට අද අලුයම සිට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග එම ජලාශයේ වාන්තරුට තුනක් විවෘත කර තිබෙනවා. මේ හේතුවෙන් ජලාශ වේලට පහලින් කොත්මලාවේ දෙපස පදිංචිකරුවන් දැඩි විමසිලින් පසු විය යුතු බවයි ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කළේ. දැනටමත් මාතර, ගාල්ල, කළුතර, රත්නපුර, මහනුවර, කෑගල්ල වගේ දිස්ත්‍රික්කවල කඳුකර බෑවුම් වල නායෑම් අවදානම් තත්ත්වයක් මේ වෙන විටත් උද්ගත වෙලා තියෙනවා. දැන්ටමත් ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය මේ ප්‍රදේශ සඳහා පළමුවෙන අදියරේ අවදානම් නිවේදනය මේ වෙන විටත් නිවේදනය නිකුත් කරලා තියෙනවා. නමුත් මේ පවතින වර්ෂාපතනයත් එක්ක අද උඩ හවස් කාලය වෙනකොට මේ වර්ෂාපතනය රට තුළට ඇදී එන තත්ත්වයක් තමයි අපිට දකින්න ලැබෙන්නේ. මේ හේතුවෙන් මේ ප්‍රදේශ තවදුරටත් දෙවනි පන්තියේ අවදානම් තත්ත්වය දක්වා වර්ධනය විය හැකි බව තමයි දැන්ට නිගමනය කරලා තියෙන්නේ. ජනාධිපතිවරණයේදී ලංගම බස් හොදවා ඡන්දදායකින් ප්‍රවාහනය කළ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා අද දෙවන දිනටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් මෙරට COVID-19 වසංගතය පාලනය කර ගැනීමට හැකි වූ බව අමාත්‍ය ඩලස් අලහප්පිරිම මහතා පවසනවා. මාතර ප්‍රදේශයේදී මාධ්‍යවේදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. එදා ත්‍රස්තවාදී අභියෝගයට ලක් වෙච්ච අපි අද වසංගත අභියෝගයට ලක් වෙලා තියෙනවා. නමුත් රාජ්‍යයක් විදියට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා විස්මිත මෙහෙයුමක් කළා තියෙනවා. මේ COVID-19 වසංගතයෙන් රට බේර ගැනීම සඳහා වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම විස්මිත මෙහෙයුමක් දියත් කළා තියෙනවා. ඒ නිසා අපි ලෝකේ ස්වර්ග රාජ්‍යයන් කියලා හිටපු රාජ්‍යයන් තිබුණා. දැන් අපේ තරුණ පරම්පරාව හීන තිබුණා ඉතාලියට යන එක. බෝට්ටුවක නෙවෙයි මෝරෙග්ග පිටේ නැගලා හරි කමන්න ඉතාලියට යන්න පුළුවන් කියලා. එම් බලාපොරොත්තු තිබුණා එංගලන්තයට යන එක, ඇමරිකාවට යන එක, ප්‍රංශයට යන එක.
लक्ष संख्यात तारुण्य बलापुरुत्तुलादिमुना देंगे ये स्वर्ग राज्यान के लापे विश्वास करे वो राज्यान अपे जीवित काले तुलदीम अवीची महा निर्यान बावट बात तलाती ना दें मेकर राटन नेवत विनाश्वेन न होंदे वेला आक केवल दिए ने मैं अभियोग टा अपे प्रेम कराने टोने अपे गुड़ाक वेला आउट अपे टेमने वरद्दक तमाई अपे आरंभ करना आरंभुनिंग अपे इटपसे बहर वेनो बहर वेला वेना आरंभुनु करा आया ना एम असार्थक वेच्चे बहुत देवल अपे रटे दिए ना अपे इतिहास दिए ना अपे जीवित काले दिए ना ऐसा मैं आरंभुना तेक का बाध्य वेन COVID-19 වසංගතයේ හේතුවෙන් පීඩාවටපත් මෙරට ජනතාවට ලෝක වෙළඳපොලේ තෙල් මිල සහනය ලබා දීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ හිටපු මහලේකම් තිස්ස අත්නායක මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් COVID-19 වසංගතයෙන් පීඩා විඳින සමස්ත ජනතාවට සහනයක් වෙන්න නම් ආණ්ඩුව ලෝක වෙළඳපොලේ තෙල් මිලේ සහනය ජනතාවට ලබා දෙන්න ඕනේ. මම විශ්වාස කරනවා තෙල් මිලේ අඩුවීමත් එක්ක අද වෙනකොට පෙට්‍රල් ලීටරයක් සියලු වියදම් එකතු කරලා රුපියල් 31ක් 35ක් අතර මුදලකට දෙන්න පුළුවන් කියලා. ඒ වගේම ඩීසල් ලීටරයක් රුපියල් 34ක් 35ක් අතර මුදලකට දෙන්න පුළුවන් කියලා. ඒ වගේම භූමි තෙල් ලීටරයක් අද පවතින බොරතෙල් මිල ගණන් අනුව රුපියල් 25කට ආසන්න මුදලකට දෙන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. බොරතෙල් මිල අඩුවීමේ සහනයෙන් පමණක් දවසකට කෝටි 25කට ආසන්න ලාභයක් ආණ්ඩුව උපයනවා. ඒ කියන්නේ මාසයකට අඩුම ගානේ කෝටි 750ක් මිලියන 7500ක් ආණ්ඩුව මේ තෙල් මිලේ පහළ යාම නිසා අමතර ආදායමක් නැත්නම් ලාභයක් ලබනවා. මෙහෙම බලපුවම ආණ්ඩුව ජනතාවට ලැබිය යුතු ජනතාවට බෙදා හැරිය යුතු ලාභය රුපියල් මිලියන 800කට අධික මුදලක් මේ වෙනකොට ආණ්ඩුව ජනතාවගෙන් මංකොල්ල කරනවායි කියන එක තාමත් පැහැදිලිව කියන්න කැමතියි. ඉදිරි මාස කිහිපය තුල දවැන්ත අස්වැන්නක් ලබා ගැනීමට හැකිවන බැවින් එම අස්වැන්න කළමනාකරණය කිරීමේ වැඩපිළිවෙලක් රජයේ විසින් ක්‍රියාත්මක කළ යුතු බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න මහතා පවසනවා. ඒ දඹුල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් තව මාස එකහමාර දෙක යනකොට දවැන්ත අස්වැන්නක් එන්න නියමිතයි අස්වනු විදියට. එමනම් මෙන්න මේ අස්වැන්න කළමනාකරණය කිරීමේ වැඩපිළිවෙලක් ආණ්ඩුවට තියෙනවද? ආණ්ඩුවට මේ වෙලාවේ අවධාරණය කරන්නේ ඉස්සරහට එන අස්වැන්න කළමනාකරණය කිරීම සඳහා වැඩපිළිවෙලක් හදන්න. මේකෙදි විශාල ප්‍රමාණයක් හද වෙනකොට රටේ එළවලු පළතුරු සල්ලි වලට ගත්ත අය සල්ලි වල ගන්න ප්‍රමාණය අඩු වෙනවා තමුන්ගේ ගෙවත්තේ වගා කරගන්න නිසා. මේ වගේම තමයි ලොකු අස්වැන්නක් එතකොට වෙළඳ පොළට එනවා. එතකොට මේ කලින්ට සාපේක්ෂව ගත්තොත් මේ අස්වැන්නට තියෙන ඉල්ලුම අඩු වෙනවා. ඉල්ලුම අඩු වෙනවා, සැපයුම වැඩි වෙනවා. මෙන්න මේකත් එක්ක ලොකු අර්බුදයක් මතු වෙනවා. ඒ අර්බුදය පියමන් කිරීම සඳහා අත්තවසේම අපේ රටේ ශීතාගාර නැහැ. ඒ වගේම තමයි විජලනය කරලා කල් තබා ගැනීම ක්‍රමවේදයක් නැහැ. ඒ වගේම තමයි මේ එළවලු පළතුරු වලට අතුරු නිෂ්පාදන සඳහා කර්මාන්ත මොකක්වත්ම නැහැ. ඒ සමගින් සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයේ අවසන්. අපි ali හමුවන්නේ සවස 6ට අපගේ ප්‍රධාන පුවත් විකාශයත් සමග. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.